අයිබෝවන් මේ වෙනකොට ලෝකයේ බොහෝ දෙනෙක් දන්නවා එංගලන්තයේ මහරජිනගේ සැමියා එඩින්බරෝහි අධිපතිතුමා පිලිප් කුමරු ජීවිතෙන් සමගන ගිහිලා තියෙන්නේ. ඔහුගේ වයස අවුරුදු 9යි. ලබන මාසයේ ජූනි මාසයේ වෙනකොට ඔහුට අවුරුදු 100යි. අද හරිය සුවිශේෂී දවසක්. මොකද අද අපේ 9 වෙනිදා අවුරුද්දේ 99 වෙනි දවස. 99 වියේදී පිලිප් කුමාරයා උදේ 9ට අභා ප්‍රාප්ත වෙනවා. හරි පුදුමයි නේද? ඔහු තමයි එංගලන්තයේ හිටපු ඇඩ්මිරල් ඔෆ් ද ෆ්ලීට්. ඒ වගේම ෆීල් මාෂල් කෙනෙක්. ඒ වගේම මාෂල් ඔෆ් ද රොයල් එයාර් ෆෝස්. ඒ වගේ තනතුරු දරපු කෙනෙක්. ඉතින් මෙයාට තිබිච්ච කනගාටු කාරණයක් තමයි මොහුගේ වාසගම මවුන්ට්බැටන්. එතුමා විවාහ වෙනකොට මවුන්ට්බැටන් කැලේ අයින් කළා. ප්‍රින්ස් ෆිලිප් හැරිට තමයි හිටියේ. නමුත් එතුමාට ඕන වුණා ඒක දරුවන්ට දෙන්න. නමුත් ඒක රජ විදිහට රජ පෙළපතේ හැටියට ඔහුට ඒක දෙන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මොකද රජිනගේ වාසගම වින්සර්. ඉතින් මෙතුමා බොහොම කනගාටු වෙලා තිනවා. මං තමයි ලෝකේ ඉන්න එකම පුද්ගලයා මේ මගේ දරුවන්ට මේ මගේ වාසගම දෙන්න බැරි කියලා ඔහු කනගාටු වෙලා ඒ ගැන ප්‍රකාශ කරනවා. මහරජිනිත් ඒ පිළිබඳව කනගාටු වෙලා තියෙනවා. නමුත් පහු කාලෙකදී මවුන්ට්බැටන් වින්ස කියන එක උන් පාවිච්චි කරා දෙකකට. ඉතින් එතුමාගේ විහිළු, එතුමාගේ හාස්‍ය, එතුමාගේ හියුම එක මුළු ලෝකෙම ඔහුගේ රටවල්වල බොහෝ දෙනෙක් දැනගත්තා. මොකද ඒ ගිය හැම රටකම වගේ මොනවා හරි ප්‍රකාශයක් කළා. සමහරවිට ඔහුගේ හිත්රිදෙන රටවල්වල හිත්රිදෙන විහිළුත් ඔහු විසින් කරන්න යෙදුණා. ඉතින් වරක් නයිජීරියානු ජනාධිපතිතුමා බකින්ගම් මාලිගයේ තිබිච්ච රාත්‍රී භෝජන සංග්‍රහයකට ආවා නයිජීරියානු ජාතික ඇඳුම ඇඳගෙන. කියන්නේ ලස්සන්ට අර ගවුමක් වගේ තමයි ඒ ඇඳුම. ඔහු ඒක ඇඳගෙන ආවා. ඉතින් මෙතුමා දැක්කපු හැටි ඇහුවා මේ රෑ නිදියන්න ඇඳගෙන ආවේ කියලා. මොකද ඒක නිකන් ගවුමක් වගේ හින්දා ඒක මං හිතන්නේ නයිජීරියානු ජනාධිපතිතුමාට හිතේ අමාරුවක් නේද? නමුත් ඔක්කොම හිනා වෙලා ඒක එතනින් ඉවර කරා. ඉතින් ඒ වගේම චීනට ගිය වෙලාවක චීනේදී බ්‍රිතාන්‍ය ශිෂ්‍ය වර්ගයක් හම්බෙලා ඇහුවා කොහොමද කින්ද බන්ද කියලා. අහනකොට කිව්වා උඹලා ටිකක් කල් මෙහි ඉන්නකොට ස්ලිටි ඇස් වෙයි කියලා. ස්ලිටි කියලා කියන්නේ මේ හීනි ඇස් වෙයි කියලා. මොකද චීන ජාතිකයන් ගෑස් හීනි නිසා. ඉතින් ඒක විහිළුවක් තමයි. නමුත් ඒ විහිළුවකුත් නෙමෙයි වගේ. තවත් ඔහු කිව්වා චීන ජාතිකය කියලා කියන්නේ කකුල් හතරක් තියෙන ඕනෑම දෙයක් කන පුටු ඇරෙන්න. පුටු කකුල් හතරක් තියෙනවනේ. පුටු ඇරෙන්න කකුල් හතරක් තියෙන ඕනෑම දෙයක් කනවා. පියාඹන ඕනෑම දෙයක් කනවා ප්ලේන් එකක් ඇරෙන්න. පීනන ඕනෑම දෙයක් කනවා සබ්මරීන් එකක් ඇරෙන්න කියලා ඔහු චීන ජාතියන් ගැන එහෙම කිව්වා. තවත් අරක ඔහු ඔස්ට්‍රේලියාවට ගියාම ඒ ආදිවාසීන් හම්බ වෙලා ඇහුවා උඹලා තාමත් අර හිලි වලින් ගහ ගන්නවද අර ඉස්සර වගේ කියලා. දවසක අන්ද ළමයි ඉන්න තැනකට ගියාම රජිනත් එක්ක අන්ද අය අන්ද ළමයි පේලියට ඉන්නවා. රජින එක එක්කෙනා එක කතා කර කර යනවා. ටයි දාලා ඉන්න ළමයි ටිකක් මේ හිටියේ. රජින ළඟට වෙලා ඇහුවා එක ළමයාගෙන් ඔබට කොයිතරම් පේනවද කියලා. මේ ආදිපත්තුමා එකවරම කිව්වා මං හිතන්නේ එච්චර පේනවා කියලා. මොකද දාලා ඉන්න ටයි එකෙන් පේනවා මෙයාට මුකුත් පේන්නේ නැහැ කියලා. ඉතින් ඒ වගේ කතන්දරයක් කතන්දර විහිළු ඔහු ගාව තිබුණා. තවත් වරක ඔහු ස්කොට්ලන්තයේ ඩ්‍රයිවිං ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක්ගෙන්, ඒ කියන්නේ රිය පුහුණු කරන කෙනෙක්ගෙන් ඇහුවා. ස්කොට්ලන්තික ස්කොච් කියලා කියන්නේ ස්කොට්ලන්තේ බීමනේ විස්කි. බ මේ බ උගන්නන ඒගොල්ලන් පාස් වෙනකන් කොහොමද නොබී තියාගන්නේ කියලා. මොකද ස්කොට්ලන්තයේ අය බොනවා කියන එක වෙන ගම්ම්‍ය වෙන විදියට ඔහු එක කිව්වා. ඉතින් ඔවා විහිළු තමයි. නමුත් විහිළුත් නෙමෙයි ඒක පැත්තකින්. තව පාරක් ඔහු ටොම් ජෝන්ස් කියලා ඉන්නවනේ හොඳ ගායකයෙක් මෙහේ වේසල ටොම් ජෝන්ස් කිව්වම ටොම් ජෝන්ස් කෙන් ඇහුවා මේ උඹ උච්චර ඔය විදියට සින්දු කියන්නේ මේ මේ උගුර පාදන්නේ ගල් දාලද කියලා. පෙබල්ස් දාලද කියලා මේ ගාගල් කරන්නේ මේ පෙබල්ස් දාලද කියලා ටොම් ජෝන්ස් කෙන් ඇහුවා.
ඉතින් තවත් එකපාරක ඔහු කතා කරනවා කන ඇහෙන්නේ නැති බාගෙට ඇහෙන්නේ නැති තරුණයන් පිරිසකට ඒ මියුසික් කන්සර්ට් එකක් අතරතුර කතා කරන ගමන් ඔහු කියනවා මේ no wonder මේ බලට කන් ඇහෙන්නේ නැති එක පුදුමයක් නෙමෙයි මේ මියුසික් අහලා කියලා. ඉතින් ඒ වගේ ඔහුගේ හියුම වරිම මේ රසවත් පුද්ගලයෙක් ඇත්තටම ඔහු කනගාටුකට තියෙන ඉතින් ඔහු ඔහුගේ සියවෙනි උපන්දිනයට උට ඉන්න බැරි වෙච්ච එක මං හිතන්නේ මේ එංගලන්තෙම කම්පායනේ පිළිබඳව ඔහු අසනීපෙන් හිටියා පහුගිය දවස්වල උට හෘදයාබාධයක් කරන දිලා ඒට ප්‍රතිකාර කළා රෝහල් දෙකකින් මාරු වෙලා ගෙදර ඉඳදී තමයි වින්ස කාසල් එකේ තමයි ඔහු මෙසේ අභා ප්‍රාප්ත වුණේ. ඉතින් මෙතුමගේ තව කීපයක් විහිළු තියෙනවා. පැපුවා නිව්ගිනියා වලට ගිය වෙලාවක මෙතුමට හම්බ වෙනවා බ්‍රිතාන්‍ය ශිෂ්‍යයන් ගණනාව. මුලම අහනවා ප්ලතා තාම කෑවේ නැද්ද කියලා. ඒ කියන්නේ පැපුවා නිව්ගිනියාවේ මිනිමස් කෑවනි කාලෙකට ඉස්සෙල්ලා. අහනවා උඹලව තාම කෑවේ නැද්ද කියලා. ඒ වගේම කේමන් අයලන්ද කේමන් දූපත් වලට ගියාමත් තුමානවා මේ දූපත් වාසයෙන් අහනවා උඹලා තාම මිනිමස් කනවාද කියලා. විහිළු තමයි තියෙන්නේ. විහිළු කිව්වම විහිළුවක් නෙමෙයි. පොඩි හිත එහෙට මෙහෙට වෙන්න පුළුවන් දේවල් නෙමෙයි. තවත් මෙතුමාව පිළිගන්න තරුණ ශිෂ්‍යාව කණ්ඩායමක් ඉන්නවා රතු වැඳුම් ඇඳලා ලස්සනට බලාගෙන. ඉන්නකොට යන ගමන් කියාගෙන යනවා උඹලා හරියට ඩ්‍රැකියුලාගේ දූලා වගේ කියලා. අනේ අර ලස්සනට හිටපු ආසාවෙන් හිටපු ගෑනලාට මොනවා හිතෙන්නේ නැද්ද? හොඳම එකක් තියෙනවා. ඊට ඉස්සෙල් තියෙනවා මේ මැඩෝනා ගීත ගායනා කරන දැනකට ගියාම අන් දැන් ඊළඟට මැඩෝනා කියලා ගීත ගායනා කරන්නේ කියලා අනවුන්ස් කරාම මෙතුමා අහනවා අපිට ඉය ප්ලග්ස් ගහගන්න දෙවිද කියලා කන් වලට අර ඇහෙන්නේ නැති වෙන්න මේ මැඩෝනාට දීපු සාතිකේ. ඉතින් හොඳම එක තමයි මෙතුමාගේ කාර් එක සම්බන්ධයෙන් තිබිච්ච එක. ඒ කියන්නේ මහත්තයා ගිහිල්ලා කාර් එකේ දොර අරිනවනම් නෝනාට නගින්න එක්කෝ කාර් එක අලුත් එහෙම නැත්නම් නෝනාලු. ඒකේ තුමගේ කතාවක් කියලා තමයි තියෙන්නේ කාලෙකට ඉස්සෙල්ලා. ඉතින් අපි හැමෝම කනගාටු වෙනවා මෙතුමාගේ අභාවය පිළිබඳව. අපි ඉතින් එතුමා විශ්වාස කරන ආගමේ හැටියට එතුමා සමාදානයේ සැතපේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.